නව දේශපාල පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා. මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලියාපදිංචි කිරීම සඳහා වන අදාළ ලිපිලේඛන එම පක්ෂවල මහලේකම්වරුන් විසින් අද පස්සරුවේ මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා. මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ අනුව නව දේශපාල පක්ෂ 77ක් පමණ ලියාපදිංචි සඳහා ඉල්ලුම් කර ඇති බවයි. අදාළ ලිපිලේඛන කොමිසමට බාර දීමෙන් අනුතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද අපි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන දේශපාලන සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරන ඉල්ලීම ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ නවයක් ඒකාබද්ධ වෙලා මේ සන්ධානයට අපි ඇතුළත් වෙලා තිබෙන්නේ. එය ලංකාවේ දේශපාලන සන්ධානයක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා තමයි අද අවශ්‍ය කරන කටයුතු ටික අපි සකස් කරේ. ඒක තමයි අපිට අනාගතයේ වැඩ පිළිවෙල සකස් කරන්නේ. තාම මේ සාකච්ඡා ක්‍රියාත්මක කරගෙන යනවා. බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් සන්ධානයේ නිලතල ටික පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සාකච්ඡාව තියන්නත්. මම හිතන්නේ දැනට අපි ඉදිරිපත් කරලා තිබෙන යෝජනාවලියේ ඒ ක්‍රියාදාමයන් සියල්ල සඳහන් කරලා තිබෙනවා. ප්‍රමුඛයා කවුද වෙන්නේ උතනක? ප්‍රමුඛයා සන්ධානයේ සභාපතිතුමා නායකයා බවට පත් වෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ නායකතුමා. ඊළඟට සභාපති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහත්මාව යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ලේකම්වරයා හැටියට බැසිල් රාජපක්ෂ මහත්මා, නියෝජ්‍ය සභාපතිවරයා හැටියට දිනේෂ් ගුණවර්ධන මහත්මාත් නම් කරලා තියෙනවා. ඒ වගේම ජාතික සංවිධායක වරුන් හැටියට අපේ දයාසිරි ජයසේකර මහත්මාත්, ඒ වගේම විමල් වීරවංශ මහත්මාත් නම් කරලා තියෙනවා. ඊට අමතරව උපලේකම්වරයෙක් හැටියට වරුන් හැටියටත් උදේ ගම්මන්පිල මහත්මා, ඒ වගේම සභාපතිවරුන් හැටියට තිස්ස විතාරණ මැතිතුමා, වාසුදේව නානාකර මැතිතුමා, ඩියු ගුණසේකර මැතිතුමා, නියෝජ්‍ය ලේකම්වරයා හැටියට මහින්ද අමරවීර මැතිතුමාත් නම් කරලා තිබෙනවා. ලකුණ ස්ථිරයිද? ලකුණ පොහට්ටුව ලකුණෙන් තරඟ කරනවා අනිවාර්යෙන්. මේ අතර අදත් මෙම සන්ධානයේ සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. හෙට දවසේ අපේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පවත්වනවා. එතනදී අපි තීන්දුව ලබා ගන්නවා කොහොමද අපි එකමුතු වෙලා මේ තරඟයට මුහුණ දෙන්නේ කියන. ජනතාව බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ජයග්‍රාහී ලකුණ වන පොහට්ටුව වටා සියලු පක්ෂ හැම පක්ෂයකම අභිමානය ආරක්ෂා කරමින් එකතු වෙලා ජයග්‍රහණය කරා යොමු වීම අපේ අරමුණ. මැතිවරණ තරඟ කරන්නේ පොහට්ටු පක්ෂ පොහට්ටුව ලකුණෙන්. මේ පොහට්ටුව ලකුණ අපේ පක්ෂේ පොදුජන පෙරමුණෙන්. එනිසා පොහට්ටුවට එකතු වෙලා ඉල්ලන්නත් පුළුවන්, පොහට්ටුව එක සන්ධානගත වෙලා ඉල්ලන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව වෙනත් කිසිම ගැටලුවක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ.